විතර විතරයක් සාමාන්‍යයෙන් කුකුල් කොටුවෙන් එළියට එනකොට රුපියල් 52කට තමයි සාමාන්‍යයෙන් විතර නිෂ්පාදකයෝ මේක විකුණන්නේ රුපියල් 52කට මේ ඩොලරය යම් කිසි විදියකට උච්චාවචනය වීමත් එක්ක අඩු වීමත් එක්ක දැන් මේ ක්‍රියාවලිය තුල මේ ලැබෙන පහසුකම් විලඳ ප්‍රජාව මේක තියාගෙන ඉන්නවා තද කරගෙන ඉන්නවා පල්ලෙහා ග්‍රාමීය මට්ටමේ ජනතාවට මේක නොලැබෙන තත්ත්වයක් දක්වා මම විලඳ ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය තිබෙනවා නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක විශාල අඩුපාඩු දුර්වලතා සංඛ්‍යාවක් තිබෙනවා ඒ නිසා මේ ලැබෙන දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගෑස් විශාල ප්‍රමාණයකින් අඩු වුණා ඒ ගෑස් වල අඩුවීම පල්ලෙහා ඉන්න ජනතාවට විශේෂයෙන්ම පාංගෙඩියක නැත්තම් බනිස් ගෙඩියක නැත්තම් රෝල්ස් එක නැත්තම් කට්ලට් එක පැටිස් එක මේ ගණන් අඩු වෙන්න ඕනේ මේ ගෑස් මිල විශාල වශයෙන් අඩු වීමත් එක්ක නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ ඒක සිද්ධ වෙන්නේ නැති එකේ වැඩපිළිවෙල හදන්නේ හදන්න ඕනේ වෙළඳ අමාත්‍යාංශය එනිසා වෙළඳ අමාත්‍යතුමාට මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ බඩු මිල අඩු වෙනකොට අඩු කරන විදිය වැඩපිළිවෙල සකස් කරන්න මොකද බඩු මිල නැත්තම් තෙල් ගෑස් වැඩි වෙනකොට කාගෙමවත් අහන්නේ නැහැ මේ වෙළඳ ව්‍යාපාරිකයෝ සිරු දිනාම තමන්ගේ ගාණ වැඩි කරමු බස් සීමාව තමන්ගේ බස් ගාස්තු වැඩි කරමු නමුත් මේවා අඩු වෙනකොට කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ රට ඇතුලේ මේ සම්බන්ධව මේ පාරිභෝගිකයන්ට සහන සලසන වැඩපිළිවෙලක් ඉතින් ඒ නිසා මම ඉල්ලනවා ඒ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න කියලා ඒ වගේම විශේෂයෙන්ම මේ බිත්තර සම්බන්ධව ඇති වෙලා තිබෙන තත්ත්වය තවදුරටත් අද බිත්තරයක් සාමාන්‍ය ප්‍රමාණිත වෙන්නේ සුදු බිත්තරයක් රුපියල් 43ට සහ රුපියල් 45යි රතු බිත්තරයක් විලඳ ඇමතිවරයා ගහලා දෙන ගැසට් එක අනුව හැබැයි ලංකාවේ කිසිම තැනක මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ අද සාමාන්‍යයෙන් බිත්තරයක් සාමාන්‍යයෙන් කුකුල් කොටුවෙන් එළියට එනකොට රුපියල් 52කට තමයි සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදකයෝ මේක විකුණන්නේ රුපියල් 52කට ඊළඟට රුපියලක් තියාගෙන මේක ප්‍රවාහනය කරන විශාල පිරිසක් ඉන්නවා රට ඇතුලේ ලක්ෂ ගාණක් මේ බිත්තර එක දණක ඉඳලා තවත් දැන් උදාහරණයක් ගත්තොත් කුරුණෑල දිස්ත්‍රික්ක අපේ දිස්ත්‍රික්කවල විශාල වශයෙන් බිත්තර නිෂ්පාදනය කරනවා මේක අරගෙන යන්නේ නැහැ මේ බිත්තර නිෂ්පාදකීන් ඒ වෙනුවට බිත්තර ප්‍රවාහනය කරන පිරිසක් ඉන්නවා එයා සාමාන්‍යයෙන් හැම බිත්තරයකින්ම රුපියලක් තියාගෙන ඒ රුපියල භාවිතා කරලා තෙල් ටික ගහගෙන බොහොම අමාරුවෙන් මේවා යාපනයේට නැත්නම් අනුරාධපුරයට නැත්නම් පොළොන්නරුවට නැත්නම් බදුලට මේ වගේ ඈත ප්‍රදේශවලට බොහොම අමාරුවෙන් මේක අරන් යනවා අරන් ගිහලා මේක දාන්නේ රුපියල් 53ට එතකොට බිත්තරේ විකිණෙන්නේ රට ඇතුලේ රුපියල් 55ට මේක ඉතාම අසාධාරණයි මොකද සම්පූර්ණයෙන් මේක අද පාලනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා බිත්තර විශාල ව්‍යාපාරිකයෝ ඒ නිසා මේ සම්බන්ධව සාකච්ඡා කරලා වෙළඳ ඇමතුමාටත් ඒ වගේම කෘෂිකර්ම ඇමතුමාටත් මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ නිෂ්පාදනය සම්බන්ධව තිබෙන තත්ත්වයන් සලකා බලලා නිවැරදිව බිත්තරයකට මිල අවශ්‍ය කරන ප්‍රමාණය සටහන් කරන්න කියන ඉල්ලීම මම විශේෂයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.